මේ වීඩියෝ එක බලනවා සමහර විට අනුර කුමාර් දිසානායකට ඡන්දය දුන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයාලා දන්නවද රටේ දියුණුවට බලපාන වැදගත් දෙයක් අනුර කුමාර් කළේ නෑ වගේම රටේ ණය ඉක්මනින්ම ගෙවල රට පෝසත් කරන්න පුළුවන් දෙයක් අනුර කුමාර් කළේ නෑ කියලා සමහර අය මේ වෙනකොට චෝදනා කරනවා කියලා. ඉතින් මොකක්ද මේ කාරණාව? අනුර කුමාර් දිසානායක කළේ මෝඩ වැඩක්ද? ඒ ගැන වගේම ලෝකයේ වටා සිදුවන දේවල් ගැන අද අපි කතා කරමු මේ වීඩියෝවෙන්. රුසියානු සංචාරකයෙක් ඊශ්‍රායලයට ආවා. ඔහු මග බලමින් සිටියේ තමන් අපේක්ෂා කරන ඊශ්‍රායල් පුද්ගලයා එනවද කියලා. ටික වෙලාවකින් මේ ඊශ්‍රායලයේ පුද්ගලයා ඔහු වෙත පැමිණියා. මගේ යාළුවා කිව්වා ඔයා හොඳ සංචාරක මග පෙන්වන්නේ කියලා. ඒ නිසා තමයි මම ඔයාවම හොයාගෙන ආවේ. රුසියානු ජාතිකයා මේ විදිහට පවසනවා. ඒ වගේම යන ගමන් ඔයාට දෙන්න කියලා තෑග්ගකුත් දුන්නා. එහෙම කියලා රුසියානු ජාතිකයා ඊශ්‍රායලෙ ඉන්න පුද්ගලයාට පොඩි මල්ලක් ලබා දුන්නා. ඊශ්‍රායල් ජාතිකයා හෙමින් සැරේ මේ මල්ල විවෘත කරලා බැලුවා. මේ මල්ල ඩොලර් නෝට්ටු වලින් පිරුණු මල්ලක්. එහි උඩ කුඩා කොළ කෑල්ලක මේ විදිහට සටහනක් තිබ්බා. වැඩේ සිද්ධ වුණාට පස්සේ ඉතුරු ටික ක්‍රිප්ටෝ වලින් ගෙවන්නා. ඉතින් මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා ඔයාලා බලනවා ඇති. අපි මේ කිව්වේ ඉරානයේ ඊශ්‍රායලය ඇතුළේ දුන්න ගේමක් ගැන. ඊශ්‍රායල් ජාතිකයන් 7 දෙනෙක් ඉරානයේ විසින් ඊශ්‍රායලය ඇතුළේ ඔත්තු බලන්න යොදාගෙන තිබෙන බවට මේ වෙනකොට පරීක්ෂණ මගින් හෙළි වෙලා තියෙනවා. ඉරානයේ විසින් ඔවුන්ට මුදල් ගෙවලා තියෙන්නේ ඉහත ආකාරයට රුසියානු සංචාරකයන් හරහා. කොහොමද ඔත්තු බලලා විතරක් නෙවෙයි. ඊශ්‍රායලයේ ඉහළ හමුදා නිලධාරීන් පිරිසක් මරා දමන්න වගේම ඊශ්‍රායලයේ සිටින ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් මරා දමන්නත් ඔවුන්ගේ සැලැස්මක් තිබිලා තියෙනවා. කොහොමද ඊශ්‍රායල් බුද්ධ්‍යංශ විසින් මේ රහස හොයාගත්තට පස්සේ මේ සැලසුම ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායලයට හැකියාවක් ලැබිලා තියෙනවා. කොහොමරි ඊශ්‍රායල් ඇතුලේ මේ වගේ සිදුවීම් වාර්තා වෙන්නේ ගොඩක් අඩුවෙන්. නමුත් ඊශ්‍රායලේ නම් මේ වගේ ගේම් නිතරම අනිත් රටවල් වලට දෙනවා. ඊශ්‍රායලේ බුද්ධ්‍යංශයේ මේ සඳහා මිනිසුන්ගේ තියෙන ප්‍රධාන දුර්වලතා තුනක් තමයි පාවිච්චි කරන්නේ. එකක් තමයි සල්ලි, දෙවෙනි එක තමයි ලස්සන කාන්තාවක්, තුන්වෙනි එක තමයි මත්පැන්. ඉතින් මේ විදිහට ප්‍රධාන දුර්වලතා තුනක් ඊශ්‍රායල් බුද්ධ්‍යංශයේ යොදා ගන්නවා. කොහොම නමුත් ඉරානයේ ඊශ්‍රායල් ඇතුලේ මේ වගේ වැඩ දානවා කියන එක ගොඩක් කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. කොහොමරි ඊශ්‍රායල් ඉරාන යුද්ධයේ මේ වෙලාවේදී තියෙන්නේ උච්චතම අවස්ථාවක. ඒ නිසා මේ වගේ දේවල් වලට පුදුම වෙන්න දෙයක්වත් නැහැ. ඒ වගේම ඉරානයට මේ වෙලාවේ බුද්ධ්‍යංශවල උදව් ලැබෙනවා කියලත් හොයාගෙන තියෙනවා. සතුරාට සල්ලි තියෙන තරමට සතුරා දඟලනවා වැඩි. මේක ඊශ්‍රායලයේ හොඳටම දන්නවා. ඒ නිසා පසුගිය දවස්වල හිස්බුල්ලා සංවිධානයේ බැංකු පද්ධතිය ඉලක්ක කරලා ප්‍රබල ප්‍රහාරයක් ඊශ්‍රායලයේ විසින් එල්ල කළා. ඒ විතරක් නෙවෙයි, හිස්බුල්ලා සංවිධානයේ රත්තරන් සංචිත කරලා තියෙන ස්ථානය හොයාගන්නටත් ඊශ්‍රායලයට හැකියාව ලැබිලා තිබ්බා. ඔයාලා දන්නවද කොච්චර වටිනාකමකින් යුතු රත්තරන් මෙතන තියෙනවද කියලා? ඩොලර් මිලියන 500ක් වටින රත්තරන් මෙතන තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් රුපියල් 300 මිලියන 500න් වැඩි කරලා වටිනාකම ඔයාලම හොයාගන්න. එතකොට ලංකාවේ සල්ලි වලින් කොච්චර ගාණක්ද කියලා ඔයාලට උත්තර ලැබේ. කොහොමරි මේ කියන්නේ එතන තිබුණු රත්තරන් වල වටිනාකම විතරයි. තව සෑහෙන්න සල්ලි ගාණකුත් මෙතන තියෙනවා. ඒ වගේම ඊශ්‍රායලයේ මෙන්න මෙහෙම ප්‍රකාශයකුත් කරලා තිබ්බා. මේ සල්ලි අයිති ඔයාලට. ඒ නිසා මේ සල්ලි රත්තරන් ටිකයි ගන්න කටයුතු කරන්න. හැබැයි ඔයාලා පරක්කුනොත් අපි මේවා පහර දීලා විනාශ කරනවා. ඉතින් ලෙබනන් රජය ඉක්මන් උනේ නැතිනම් ඊශ්‍රායලයේ මෙතෙන්ට පහර දීලා විනාශ කරලා දායි. මොකද එහෙම නැති වුනොත් ඊශ්‍රායලයේ විශ්වාස කරන විදියට මේවා යොදා ගන්න ඊශ්‍රායලයට පහර දීම සඳහාම තමයි. කොහොම හරි වැඩේ කියන්නේ හිස්බුල්ලා සංවිධානයේ ගොඩක් දෙනෙක් පවා මේ රත්තරන් සංචිත තියලා තියෙන ස්ථානය ගැන දන්නේ නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ආර්ථිකව බිඳ වැටලා තියෙන ලෙබනන් රජය නැවත ගොඩ ගැනීම සඳහා මේ මුදල් භාවිතා කරන්න පුළුවන්. කොහොම නමුත් අපේ රටේ ඉහළ පුටුවල ඉන්න අයටත් ඊශ්‍රායලය වගේ මොලේ කල්පනා කරලා වැඩ කළොත් උගන්ඩාවේ තියෙන සල්ලි ටික හොයාගන්න ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අස්සේ මේ මරාගන්න තරහෙන් හිටපු ඉන්දියාවයි චීනයයි යාළු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි බ්‍රික්ස් සංවිධානය. කොහොමරි වාර්තා වෙන විදිහට ඉන්දියාව සහ චීනය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. ගොඩක් රාජ්‍ය නායකයන් මේ වෙනකොට බ්‍රික්ස් වලට ගිහිල්ලා ඉන්නවා. ඒත් අපේ රටේ ජනාධිපතිතුමා බ්‍රික්ස් වලට ගිහිල්ලා නැහැ. ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඩොලරේ වෙනුවට වෙනත් විකල්ප මුදල් ඒකකයක් ඉදිරිපත් කිරීම බ්‍රික්ස් සංවිධානයේ මූලික පරමාර්ථයක් වෙනවා. ඉතින් පසුගියදා බ්‍රික්ස් සංවිධානයේ ලොකු සමුළුවක් තිබ්බා. මේ සමුළුවට ගොඩක් රටවල් වල රාජ්‍ය නායකයන් එකතු වුණා. මෙහි පිළිගැනීමේ උත්සවය පවා ඉතාමත්ම ලස්සනට සැලසුම් කරලා තිබ්බා. ඉතින් බ්‍රික්ස් සංවිධානයේ විසින් හඳුන්වා දෙන මුදල් ඒකකය නිසාම ඩොලරේ බලය බිඳ වැටෙන්න පුළුවන්. ඩොලරේ ශක්තිය නිසා මුළු ලෝකයම තමන්ට ඕන විදිහට පාලනය කරන්න ඇමරිකාව ඇතුළු බටහිරට මෙතෙක් කාලයක් හැකියාව ලැබුණා. ඇමරිකානු බලයට එරෙහිවන අයට දඬුවම් ලබා දීමට ඇමරිකාව ක්‍රියා කළා. ඩොලරේ භාවිතා කරලා ඔවුන් රටවල් වලට ආර්ථික සම්බාධක දාන්න පටන් ගත්තා. ඒ වගේම ඩොලරේ හරහා විවිධ රටවල් වල විවිධ අර්බුදත් ඇති කළා. කොහොමරි ඩොලරේ බලය අඩුවීම නිසාම ඉස්සරහට ඉස්සර කරපු දේවල් කරන්න ඩොලරේට හැකියාවක් නැති වෙලා යනවා. ඉතින් ගොඩක් රටවල් වල මුදල් ඒකකය ඩොලරේට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසාම ගොඩක් රටවල් වලින් ලාභදායී ශ්‍රමය විවිධාකාරයෙන් ලබා ගැනීමට ඇමරිකාව කටයුතු කරන බවට ඇමරිකාවේ CIA
ඒකට විවිධ චෝදනා තියෙනවා. ඉතින් මේ චෝදනා වලට අනුව ඩොලරේ ශක්තිමත්ව තබා ගැනීම සඳහා CIA සංවිධානය මගින් විවිධ රටවල් වල විවිධ අර්බුද ඇති කරනවා. ඉතින් මෙහෙම අර්බුද ඇති කරලා එමගින් ලාභ ඉපැයීමට ඇමරිකාව කටයුතු කරනවා. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් උත්සාහ කළා මේ වගේ අර්බුද ඇති කරලා රුසියාව වටන්න. කොහොම හරි ව්ලැඩිමීර් පුටින් කියන්නේ මොලයක් නෙවෙයි මොලගෙන ආපු නැවක්. ඉතින් බ්‍රික්ස් මුදල් ඒකකයට මූලික අඩිතාලම දැම්මෙත් ව්ලැඩිමීර් පුටින් විසින්ම තමයි. කොහොම හරි මේ අලුත් මුදල් ඒකකයත් එක්ක ඩොලරයගේ අඩුවන නිසාම එන්ස අපේ ණය ගෙවීමේ ඇති හැකියාවත් නිකම්ම වැඩි වෙනවා. අනිත් එක තමයි අමතක කරන්න එපා අපේ ආර්ථික අර්බුදය ඇති වුනෙත් ඇයි කියලා. අපේ ආර්ථික අර්බුදය ඇති වුනේ අපේ රටේ ඩොලර් සංචිතය අඩු වෙච්ච නිසා. ඒ වුණාට මේ බ්‍රික්ස් තියෙනකොට ඩොලර් සංචිත අඩු වුණා කියලා ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඩොලර් නැතිනම් ගනුදෙනු කරන්න අලුත් මුදල් ලේඛකයක් වන බ්‍රික්ස් මුදල් ලේඛකයෙ තියෙනවා. කොහොම හරි අනුර කුමාර දිසානායක බ්‍රික්ස් සමුළුවට ගියේ නැත්තේ ඇයි? ඒකට හේතුව මොකක්ද කියලා කියන්න හරියටම දන්නේ නැහැ. නමුත් ඒ සඳහා අනුර කුමාර දිසානායකට මොන හරි සාධාරණ හේතු තියෙන්න ඇති කියලා අපි අනුමාන කරනවා. එනිසා තමයි අපි අනුර කුමාර කරපු මෝඩ වැඩේ කියලා ප්‍රශ්නාර්ථ සලකුණක් දැම්මේ. මොනව වුණත් බ්‍රික්ස් සංවිධානය නිසා අපිට අවාසිසාගත දේවල් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු අලුත් මුදල් ලේඛකයෙ නිසා අපිට තියෙන අවාසි ගැන. මේ වෙලාවේදී මුළු ලෝකෙම ඉන්නේ ලොකු යුද්ධයක. ඒ නිසා අපි මේ වෙලාවේදී බ්‍රික්ස් වලට එකතු වෙන්න හැදුවොත් බටහිර රටවල් අපිට විරුද්ධව යන්න පුළුවන්. අනිත් එක තමයි අපෙන් දැන්ටමත් ගොඩක් බඩු සල්ලි දීලා ගන්නවා ඇමරිකාව වගේම බටහිර රටවල්. ඉතින් ඇමරිකාව සහ යුරෝප මාකට් එක වැටුනම ඒකෙන් පාඩුව සිද්ධ වෙන්නෙත් අපිටම තමයි. මොකද එතකොට අපේ නිෂ්පාදන ගන්න කෙනෙක් නැති වෙනවා. ඉතින් අපිට ආරංචි වෙච්ච විදිහට රුසියාව අපිටත් කතා කරලා තියෙනවා මේ සමුළුවට සහභාගී වෙන්න. කතා කළේ නැතත් වැඳලා හරි බලෙන් හරි යන්න තිබුණු සමුළුවක් තමයි බ්‍රික්ස් සමුළුව කියලා අපිට නම් හිතෙන්නේ. ඉතින් මේ ගැන ඔයා දරන අදහසොත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන්න බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. අවධානමින් මිදෙමු. අපි දැනුවත් gas regulator අවුරුදු 5කට වතාවක්. ගෑස් බටය අවුරුදු 2කට වතාවක් හරි කාලෙට හරි විදිහට මාරු කරමු.